Lanka's Choice 2024. මෙවර ජනාධිපති වරණිය සඳහා සමගි ජනපලවේකෙන් ඉදිරිපත් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අපමුදල් තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ සඳහා සමගි ජනපලවේකේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද උදෑසන මැතිවරණ කොමිසම වෙත පැමිණ අපමුදල් තැන්පත් කිරීමට කටයුතු කළා. වැටිලා තියෙන රට, බංකොලොත් වෙලා තියෙන රට, ලක්ෂ 220ක් දුක් විඳින රට ගොඩ ගන්න අලුත් නායකයෙක් පත් කරගන්න අද රටම සූදානම් වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි ලබන සැක්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපති පදවියට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනවා. පොහොට්ටුවේ 92ක් ජනාධිපතිතුමාට එකතු වුණා කියලා ඉවර වෙලා ලොකු මගුල් ගියක් වගේ කතා කරනවා. පැහැදිලිව කියන්න ඕන පාර්ලිමේන්තුවේ 225න් බහුතරය අරගෙන නෙමෙයි ජනාධිපති තෝරන්නේ. මේ යන හැම එකිනෙකටම නඩු තියෙනවා. කැරම් බෝඩ් නඩු තියෙනවා, පොහොර නඩු තියෙනවා, මේ කප්පන් නඩු තියෙනවා නේද? ඒ නඩු තියෙන කට්ටිය ඔක්කොම දැන් මේ සෙට් වෙනවා මේ කට්ටියත් එක්ක. ඒ නිසා 225න් බහුතරෙන් නෙමෙයි ඡන්දෙ තියෙන්නේ මහජනතාවගේ බහුතරේ. ඒ අනුව බේවඩ විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 5 දෙනෙකු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ වෙනුවෙන් අපමුදල් තැන්පත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුමේ සූදානම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ආයුධපත් බාර ගැනීම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ආයුධපත් සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒ අදාළ නාම ලේඛන කොටස් ප්‍රදර්ශනය කරලා තියෙනවා. අගෝස්තු 5 වෙනි දිනට පෙර ඒ අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ලම ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන්ට ලැබෙනසේ යැවීම අවශ්‍ය වෙනවා. ඒ වගේම රාජ්‍ය සම්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සියලුම රාජ්‍ය ආයතන, ඒ වගේම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අනිකුත් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් මේ රාජ්‍ය සම්පත් පරිහරණය පිළිබඳ චක්‍රලේඛය සඳහන් නියෝග සහ විධිවිධාන තරයේ අනුගමනය කරනු ඇතැයි මෙතුවන කොමිසම සභාව බලාපොරොත්තු වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කිරීමට අපේක්ෂකයන් ප්‍රමාද වීම සම්බන්ධවද සභාපතිවරයා අදහස් දැක්වුවා. අපමුදල් තැන්පත් කිරීම හැකිතාක් කලින් සිදු කිරීම මං හිතන්නේ වඩාත් යෝග්‍යයි. අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12ට ඒ කාල සීමාව අවසන් වෙන්නේ. අවසන් මොහොතේ තැන්පත් කරන්න හිටියොත් සමහරකට තදබදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් කලින් තැන්පත් කිරීම තැන්පත් කරන අයටත් අපටත් පහසු වෙනවා. 14 වෙනිදා මධ්‍යාහ්න 12 වැනි විට අපට දැනගන්න ලැබෙනවා දළ වශයෙන් කොයිතරම් ප්‍රමාණයක් නාම යෝජනා බාර දීම සඳහා සුදුසුකම් ලබනවාද කියන එක. Sri Lanka's Choice 2024.